උදෑසන සියලු දෙනාට ඔව් අපි දැක්කා උදෑසන අපි කරවුවා වැනිලා මලක් පරාගණය කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් වැනිලා මලක් ස්වභාවික පිපෙන්නේ. ඒ සඳහා අපි වැනිලා වලක් පුහුණු කරන්න ඕනේ. මොකද්ද මේ වැනිලා වලක් පුහුණු කරනවා කියන්නේ? සාමාන්‍යයෙන් වාර්ෂික අස්වනු නෙලලා සාමාන්‍ය දෙසැම්බර් මාසෙ වගේ වැනිලා වලක් ස්ට්‍රෙස්, ඒ කියන්නේ පීඩනනේ ලක් කිරීමට කරන්න ඕනේ. ඒ විදිහට අපි දැන් ඉගෙන ගත්ත දෙයක් තමයි වැල්ලා වගාවේ ප්‍රධානම එක දෙයක් තමයි මේ වැනිලා වැල කොපමණ ඉහළට ගියත් ඒකේ මල් හට ගන්නෑ. එතකොට අපි ඒකදී දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි වැනිලා වැලක් මේ වගේ අඩි 6ක මට්ටමින් පහළට එල්ලෙන්න දාන්න ඕනේ. ගුරුත්වාකර්ෂණ බලයේ පල්ලෙහාට තියෙන ඒ වගේ පමණක් වැනිලා මල් පිපෙන අතර උඩට එනවා ආස උසට හරියයි මලක් නම් පිපෙන්නේ නැහැ. ඒකයි අපි බොහෝ පිරිසක් කියන්නේ මේ වැනිලා වැල් තියෙනවා මල් නැහැ කියලා. අන්න ඒක තමයි ප්‍රධානම දේ. අඩි 6ක පට්ටමින් තමන්ට පරාගණය කරන්න පහසු මට්ටමින් අපි වැනිලා වැල පුහුණු කරගන්න ඕනේ. මේ වැනිලා වැල පුහුණු කරන්න මේ වගේ අපි පාලට මේ අනුරුද්ධ අමකෝ මහතාගේ වගාව මේ තා හොඳ පුෂ්ටිමත් වැනිලා වගාවක්. ඉතින් මෙතුමා හරියටම කරලා මේ බාණ්ඩ සාමාන්‍ය හොඳට වසුන් එහෙම දාලා එතුමා හරියට මේක නඩත්තු කරලා තියෙනවා. උදෑසන සාමාන්‍ය වතුර ටිකක් එහෙම දාලා මේක තෙතමනේ රඳවගෙන යන්න ඕනේ. අපි සාමාන්‍ය වැනිලා වගාවයි කියන්නේ වැනිලා වගාව එක දිගට ඩ්‍රයි අවුට්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වියලි ගතියෙන් තියන්න එපා කියලා. ඒ නිසා අපි නිතරම මේක තෙතමනියත් එක්ක දෙන වෝම් හියුමිඩිටි කියන කන්සෙප්ට් එකත් එක්ක දෙන්න ඕනේ. ඉතින් දැන් මේ විදිහට පහළට දාපු වැල සාමාන්‍යයෙන් දැන් අපි ජනවාරි පෙබරවාරි මාසේ අපි දන්නවා අපි ලංකාවේ දේශගුණික වගාවනුව සාමාන්‍යයෙන් පායනවා. පායනකොට අපි මේ වැල්ලා වැල පීඩනයට ලක් කරන්න ඕනේ. මොකද පීඩනයට ලක් කරනවා කියන්නේ මේ වැනිලා වැල නොමරා මරන්න ඕනේ. ඒ නොමරා මරන ක්‍රියාවලිය ප්‍රධානම එකක් තමයි පහළට වැල්ලා වැල් දාලා. එතකොට අපිට පුළුවන් මේ පහළ දාපු වැනිලා වැල් වල ගස්වල අතු 130ක්. හොඳට මතක තියාගන්න 130ක්. එතකොට 130ක් දක්වා සෙවන කප්පාදු කරන්න ඕනේ. ඒ කියන්නේ අවුව 170ක් වැටෙන්න ඕනේ. එතකොට මේ වැල්ලා වලට හොඳින් අවුව වැටලා මේ ආකාරයට මේ අපිට පුළුවන් හොඳට පීඩනයට ලක් කරගන්න. මේ පීඩනයට ලක් වුණාට පස්සේ වැල්ලා වෙලා ඈලි මෑලි වෙලා වතුරත් නැහැ, කණ්ඩත් නැහැ, මොකුත් නැහැ. පීඩනයට ලක් වෙලා ඉන්නේ. මේ මෙලෙස පීඩනයට ලක් වෙලා පහළට දාලා තියෙන වැනිලා වැල් සාමාන්‍ය අපි පීඩනයට ලක් කරන්නේ සෙවන කප්පාදුව දෙසැම්බර් මාසේ වගේ කරලා අවුව වැටුනාම ජනවාරි මාසේ වගේ අපි මේ වැනිලා වැල ස්ට්‍රෙස් කරන්නේ. ඒ කියන්නේ මලක් පොබුදවා ගන්න, ඒ කියන්නේ තමන්ගේ પરම්පරාවක් බිහි කරන්නට අපි මෙයව සූදානම් කරනවා. ඒ කියන්නේ අපි මිනිස් ක්‍රියාකාරමක් මගින් තමයි මේක පුහුණු කරන්නේ. එතකොට මෙලෙස පුහුණු කරන්න යනකොට අපි ප්‍රධානම දේ පහළට දාපු වැල් වල වැල්ලා වගාවක් ස්ට්‍රෙස් කරන එකේ පියවර කීපයක් තියෙනවා. පළවෙනි පියවර තමයි සෙවන කප්පාදුව, ජල සම්පාදනයේ සීමා කිරීම. එතකොට වැල්ලා වැල් පහළට එල්ලෙන්න දැමීම සහ මේ වැනිලා වැලේ පුරුක් පහක් පමණ අගින් දැල්ල කපන්න ඕනේ. සරලව කිව්වොත් මේ බෙල්ල කපන්න ඕනේ මේ වැල්ලා වැලේ. මේ බෙල්ල කප්පුවාම මොකද වෙන්නේ? මෙයා දැන් මේ පායන කාලේ වතුරත් නැහැ, ජලයත් නැහැ, අවුවත් වැටෙනවා. හුද්දටම ඇලි මෑදිලා මේ වැල කහපාට එන මට්ටමන සමහරක් වෙලාවට එනවා. දැන් මේ වගේ හුද්දට කහපාට වෙනාට පස්සේ දැන් වැනිලා වැල නොමැරි මැරි නොමැරි තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? අපි දන්නවා මෙයා දැන් මැරෙන්න යන්නේ. එතකොට මෙයා හිතනවා ස්වභාව ධර්මෙන් අපෝ මං ඔය මැරෙන්න යන අපි પરම්පරාවක් හරි බිහි කරන්න ඕනේ කියලා. මෙයා ඊට පස්සේ එයා සූදානම් වෙනවා මං પરම්පරාවක් බිහි කරන්න ඕනේ කියලා. ඒ પરම්පරාව තමයි වැනිලා මල්. එතකොට මේක මිනිස් ක්‍රියාකාරකමක් වගේ මේ මල් ටික අපි ගන්න සූදානම් වෙන්න ඕනේ. ඒක කරේ නැත්නම් ආර්ථික ලෙස මේ වැල්ලා වගාවකින් කිසිසේත්ම ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ නිසා අපි දැන් කරන්න ඕනේ පළවෙනි දේ තමයි මේ ස්ට්‍රෙස් කරන්න ඕනේ. දැන් අපි මේ ක්‍රියාවලිය හුඟක් වසුන් දාලා දැන් මේ කාලේ හොඳට වසුන් ටික දාලා වැල් පල්ලෙහාට දාලා සෙවන කප්පාදු කරලා සියල්ල කරලා තියෙනවා. දැන් එතකොට මේ අනුරුද්ධ මහතාගේ වගාවේ අපි දැන් කර යුතු වන්නේ ප්‍රධානම දේ තමයි දැන් අවුවක් තියෙනවා. දැන් ජනවාරි මාසෙත් ආවා. එතකොට අපි දැන් කරන්නේ පුරුක් පහක්. 1යි 2යි 3යි 4යි 5යි මේ වගේ මට්ටමකින් අපි මෙලෙස මේ වැනිලා වැල මෙතනින් කඩලා දාන්න ඕනේ. මේ මෙහෙම මේක පිහියක් ආධාරයෙන් කරනවා නම් තමයි වඩා හොඳ. දැන් මම මේ අතින් පහසුවර පොඩ්ඩක් පෙන්නුවේ. දැන් මෙලෙස පල්ලයට දාලා තියෙනවා. දැන් මේ වැල සමහරක් විට හදන්නත් පුළුවන්, නැත්නම් සමහරක් විට ඔක හරියන්නත් වෙන්න පුළුවන්. දැන් මෙලෙස පල්ලයට පුහුණු කරපු වැලේ දැන් එයා දන්නවා දැන් මෙයාගේ බෙල්ලත් කැපුවා. දැන් මෙයා හොඳටම අසාධ්‍යයි. අසාධ්‍ය කියලා අපේ ලංකාවේ දේශගුණික රටාවන් අපි දන්නවා මාර්තු අප්‍රේල් මාසවල අපේ වර්ෂාපතනයක් ලැබෙනවා. එතකොට මේ ස්ට්‍රෙස් වුණු වැල නව 50ක් ඇවිල්ලා මොකද කරන්නේ? මෙයාගේ પરම්පරාව බිහිකරන්න මෙයා මල් පුබුදවනවා. මෙන්න මේ මල් පුබුදවන ක්‍රියාවලියත් මගින් එතකොට මල් ටික පිපෙනවා අපිට මේ පහළට දාපු වැල් වල. එතකොට අපි මල් ටික අපි මුලින් හඳුන්වා පරිදි වැනිලා මල් ටික පරාගණය කරලා අපි ලෝකේ ග්‍රීන් ගෝල්ඩ් කියලා හඳුන්වන මේ වැනිලා කරල් ටික අපි ලබාගෙන
ඊට පස්සේ අපි මේක නිසිලස පදං කලා වෙළඳපොළට යොමු කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය මේ තාක්ෂණික කරුණු හරියට ඉගෙන ගත්තොත් තමයි අපිට මේ වැල්ලා වගාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ශ්‍රී ලංකාව වැල්ලා වගා කරන්නන්ගේ සංගමයේ ලෙස ශ්‍රී ලංකාවේ වැනිලා රැල්ලක් ඇති කරලා අපි මේ හැම තාක්ෂණික කරුණු නොමිලේ ඔබට ලබා දෙන්නේ. මේ දැනුවත් වෙන්න, මේ කරුණු දැනුවත් වෙලා ඔබට වැල්ලා වගාවෙන් ආර්ථික ප්‍රයෝජනයක් ගන්න තක්කල් කරනද. මේක මේක ලෝකයේ තියෙන වැඩිම ලේබර් ඉන්ටෙන්සිව් වගාවක්. මේක මිනිසි අවධානයෙන් දෙන්න ඕනේ මුල් කාලේදී පොඩ්ඩක් අමාරුයි. නමුත් ඒ නිසි ටයිම් මැනේජ්මන්ට් එකේදී නිසි කාලයේදී ඔබ නිසි ලෙස ඒ දේ ක්‍රියාවලිය කරන්න බොහොම ස්තුතියි. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපේ CSC ශ්‍රී ලංකා වැල්ලා වගා කරන්නන්ගේ සංගමයට අමතාව ඒ සම්බන්ධ වැඩිදුර ලබා ගන්න පුළුවන්. අපේ CSC වැල්ලා Facebook page එක, වැනිලා ශ්‍රී ලංකා YouTube channel එක මේ සියලු වීඩියෝ ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මේ සම්බන්ධ පුළුල් වැඩසටහනක් සමාජගත කරලා ලංකාවේ වැනිලා කර්මාන්තයක් ලෙස ව්‍යාප්ත කරලා මේ විදේශ අපනයනයක් ඇති වගාව ලෝකෙට හඳුන්වලා දීලා අපේ ලංකාවේ ග්‍රාමීය වෙසෙන දුප්පත් ගොවි ජනතාවගේ අතමිට සරු කරන්න අපිට හැකි වෙන බව අපේ ඒකායන බලාපොරොත්තුවයි. ඒ නිසා හැමදෙනාම මේ සම්බන්ධව යමක් ඉගෙනගෙන දැනුවත් වෙන නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.